මි අපේ කන්නාඩි ඉස්සරට ගිල්ලා අපේම කනපලාගන්න ගහගන්න සිද්ුවන දවස අදවෙනකුට උදාාවලා තියෙන අපේම කන අපටම කනපලාගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට මේ කාලකන්නි පාහර ආණ්ඩුව කියමින් ඉන්නේ අපට වොතුර ටිකක් දෙන්නවත් ආණ්ඩුවට හැකියාවක් නැහැයි කියලා හැබැයි මේ වෙනකොට ආණ්ඩුව කොන්දේචි විරහෙත්තව පහුගේ දවත්වල මිනිස්සුන්ගේ ඉවසීම සීමෝ පන්නලා බසාද ප්‍රහාරයට ලක්වුණු තමන්ගේ දේපළවෙලට වන්ද ගවිතුයි කෙනෙ එක ගත්තුකට ඇවිල්ල තියනවා. මිට්ටෝන අරජයකි වව වගේ පාලිමේන්තු ඉන්න දෙසිේ විසි පහෙන් ෞතරයක් දෙන වැඩියම කල්පනා කරන්නේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවේ. එනිසා තමන්ගේ බඩගෝස්තරේ සම්බන්ධ ප්‍ර්න වලද මුන් සියලුම දෙන ගන්නේ පොදත්ති ඉන්දු. එතනෙදී මන්ට විපක්ෂයක් වව පක්ෂයක්ක්වත් නෑ මුන් සියලුම දෙන කොන්දේසි විරේතව. මන්ගේ පංගුවෝ වෙනුවෙන් එක වගේ පෙනී හිටිනවා මේ ප්‍රතිඵලයක් විදියට දැනට ඔබ දකින්නට ඇති ප්‍රසන්න රණතුන්ග ප්‍රසියම් දියම කියලා තියෙනවා විනාශවෙච්ච සියලුම දේපල සඳහා නැතැම් නිවාස සඳහා වන්දිදීම තමයි තමන් ප්‍රමුකත්වයට එන්න කියන කාරණි. මේක ප්‍රසන්න රණතුන්ගේ සහෝදරයා තමන්ගේස් පෙස්බුක් ගිනුමේ සඳහන් කරලා තියෙනවා මේක මහා අවාෂනාවන්ත තා්වයක් මේක වැලැවතුී කියන කාරණි. Ober දिने ති පහගේ वा प्रसाන්න राණතුगा, කාला කාला रेवाගේ महात् වෙලා තमाගේ महात् අඩු කරගන්න बेहेदගන්න ගहिला विශේसा हिद वरे एक खाණට ला लिए දාला තිබුණ मेतත් මේ වැड़े විनකට අवश्यिकන්න කැबिनेट पत्रिකාवा सकास කරමेंगे න්නේ प्रसाන්න राणතුगा मකද प्रශ प्रसाන්න राणතුे ගේෙදරටත් වටे මනිස්සු अभිල්ग ල विनाශ කරला දැमම। ි තුරනි ංග වල්ලට ගහපික ගැන්න නෙමේ අපි ප්‍රදදුම වී යුත්තේ. මෙච්චර දවසක්ක වෙන්න ප්‍රමාධනය කියනෙකයි අපි කල්පනා කළ යුත්තේ. මොකද මු මේ සමස්ත සමාජයටම දීපු. හරදර හිරිහැර මේ සමාජ මෙච්චර කල් ඉවසුව ඇයි කියල ප්‍රශ්නේ අපට අපේ අහන්නට සිද්ධ වෙනවා. මොකද සමාජයක් වජයට මිනිසු. ඕනවට වඩා තාප්පට හේත්තු කරලා ඒ මිනිසුන්ගේ ජීවිතවලට දෙන දෙන්න පුලුවන් උපරම බරටත් වඩා බරත් දුන්නට පස්සේ මිනිස්සු අනිත් පඇත්ත හෙල්ලා ගහනක පුදුමේයට කරුණක් නෙමයි. සත්වසම ප්‍රසන්න්නරන්නතුන්ගලා, මේ නිච්චත මහොද ජීවත්වන්න වනේ අනිවාර්ම බයින් මොකද මුංකරපු හැම හොරකමත් අක්කඩිකමක් මදාක්කමක්. පාඩිු මබව ැ නිසු දගෙන ඉදගෙන ඉවරයි. හැබයි අපේරටේන සමහරමී හරක් මත් මන්ගේ පස්සේ අන්ඩාන්ඩ යනවයි කියන අපිදක් කියෙනවා සමහර විීඩියෝ වලි විශේෂම නැවත වතාවක් එකක් තමන්ගේ සදර්ශන ධානන්න පිච්චිචේ ගල්වලට යනකට අපේ මී හරක් අන්ඩ අන්ඩ පස්සෙන් යනවා. කෝමිත ජොනියයට මේ වෙනකොට මිලියන පන්සේක වන්දයක් දෙන්න ඕන කියලා තමයි සැලසුම් සකස් කරලා තියන්නේ. මුලින්ම සත්වසම මේ බන්දේග බන්න මුන් කතාව වඋුණේ. නියට නෙමෙයි මුලින්ම මේ වන්දි දෙන්න ඕන කියල කතා වනේ මැදමුලිනි වලූහදන්න. හැබේ ඉන් පාසේ උන් අතරම කතාවක් ගියා මේක කොත් එහෙම මරාට එච්චර හොඳනෑ අප ඉස්සලම ජොනියයමතුමාට දෙමු මොකද ජොනීයඇමතුමා මේ නිශ්ච්‍යදම හොත රජපක්ෂ ලගේ පස්ස කුම් දේසි විරෙහිතවල් ලැබ කනවා. මෙි්ෝර්නි පව්ගේ දවස්සල මේ වැඩේන තම් පස්ස ලවෙකන වැඩේ හොඳට මරගැෙනගේ සූකරවන්ස. මේක ටිකකාලෙකට සූකරවංස නවත්ත අලතියෙන්න්නේ හබේමුූ ඉඳල හිටලේ වැඩේ කරනවා. කොහමිතත් මේ වෙනකොට ජොනීන්ට ලක්ස පන්සීයකන මිලියන් පන්සීක වංදත් දෙන්නටයනවා නොකද මුගේ ස්කාගාර්ගය තුළු විශාල ප්‍රමාණයක් දේපල විනාස්ශවෙ ලාතියෙන. වනි නියගේ තාත්තක කියන කාලෙකට උඩදේ කරුණනෑල පකිස්පෙට්ියක්කුඩ දෙගන හිටපු නිතම්ම නිකාන් නාගරික මන්්‍රීවරෙක් ජනියයා මෙච්චර කලක් මේ දේවල් හොරකංකරගෙන හම්බ කරපු දේවල්. ජනතාවගේ දේවට. ජොනිය ගුටි කෑේ නිකංනෙමේ ඔය ජුනයාගේ කෙදරදි පි්චිච හතරයා බයිස්කල්සා අවවාහන සත්‍යවස මෙේතැනැත්තිබුණේ ජොනියන්තෙක්ක න කොළඹට ආපුූ මීහරක්්‍යවාහන ඒවගේම ජොනිය ගෝය හැම තැනකම තිබ බහතරයක් දේවල් මේ රටේ බහතරයකට අයිති දේවල්. හොම තත්මිත්වරණමප මේ සදාවශ්‍ය කරන කැපිනට පත්‍රිකාව සකස්කරමින් ඉන්නවා. ඇගේ තරමට මොලේ නැති මේ හල්පාරු ප්‍රසන්න රණතුංගයා මේ වෙනකොට ප්‍රසිද්ධියම කියලා තියෙනවා නිවාන්ස සංවර්ධ නෑම තිවරයා හැටියට තමන්ගේ ප්‍රධාන කාර්ය භාරයල් වෙන්නේ නැතැන් තමන් ප්‍රමුකත්වය දෙන්නේ මැති ඇමතිවරුන්ගේ නිවාන්ස ප්‍රශ්නය විසදන්නයි කියන කාරණය. දකින්නට ඇති සහර මැතියඇමතුරු පාර්ලිමෙන්දු ඇවිල්ලා ඒ හොඳදට මෑන්ඩුව. සමහර වෙලාබට අප අපි ගැනම දුකහිතනවා අනේ චර දුක්කින්ඩ නිද අපට සේවේ කරේ කියලා. ඒත් තරමට මුන්දික්විඳලා. කොටම මේරටේ සමස්ත ජනතාවගම පඩේ තිබුණු බත්තටේ ොරකං කරලා අපේ සමස්ත ජීවිතයමෙන තැ අපේ ්‍රීර් මාන්සේමු උරාබීපු මුං දැන් හදගට හැසිරෙන්නේ තොත්ත බාලා වගේ. ඒ පාල්ලිමේන්ටවේදී අපට වෙලාතියෙන විනාශේගෙන කතා කරනවා වෙනුවට අපේ සල්ල්වෙලින් කාලා අප සල්වලින් පිස්සු කෙලෙලා මුම්මුන්ගේ අන්ඳෝනාවල් කියලා යන්න ගිය මිර්තෝරණී අදයනකුට ජනත නියෝජිතවය කියගන්නම් මේ හාල්පවරුමී හර ්‍රකින්න විශාල මුදලක් ආණ්ඩුව වේදන් කරනවා. සාමාන්‍යෙන් අපි රැණ යනවා දැළ තියෙන්නේෙ බල්ලු සාමාන්‍ය උබදන්නවා බල්ලු රැේ යන කාලිට බල්ලිගි පැස්සේ බල්ල විශාල ප්‍රමාණයක් එලවෙන න්නේ වගේ තමයි මේට මැති ඇමිතුවරු සෞගේ කාලෙ අපි දැක්කම් ඇතිතඇමතුරු පස්සේ ආරක්ෂිකය ඔබිසාල පිරි සක්්‍යයනවාව අර බැල්ලි පස්සයන බල්ලෝ වගේ මේ වෙනකොට කතානයකතුම ඇතනම් පොලි මුදලලාලි මේකට පොලිසිටු පොදස්දීල තියෙනවා හැම මන්ත්‍රීවරයකුටම ස්STF එකේ ආරක් සබ දෙන්නේ කියලා මේ වෙනකොට එක මේ ස්ටF එකේ හය දෙනාගාන හැම එකටමවෙෙන් කරලා තියෙනවා මීට අමතරව ආරක්ෂක රත නැත්තහර බැකප වා හනත් දීලා තියෙනවා. මේ කාල්පාරු මේ වියඩන් කරන උගේ ගෙදරින් ගෙනනල්ල නෙමේ පොලි මුදලාලුගේ දේපොල වලින් නෙමේ මේ වබිය ඩංකරන්න ඔබෙත් මගේ සල්ලි වලින්. මේ විදියට විශාල මුදලක් වියඩන් කරලා මේ හරප පට්ටිය නඩක්ත්තු කරලා මේ රටට ලැබෙන සිත මොකක්ද කියෙනෙක අපට අපෙන් අහන්නට සිද්දවෙනවා. මිටතෝරණ මේ රටේ කිසිම කෙනෙක් නීතියට උඩින් ඉන්නට බෑ කිසියම් කෙනෙක්ගේ. දේපලකට හානයක් වෙලා තියෙනව නම්. ඒ සඳහා ගතහැකි නයිතික ක්‍රියාමාර්ග අපේ රටේ නීති පොතේ තියනවා. මන්ගේ දේපලවෙලට විනාශයක් සිද්ධ වෙලා තියෙනවනම් උන් ඒවා සිවිල් නීතිය අනුව ලබාගතයුත්තුවෙනවා. එමන් තම් සිවිල් නීතිය අනුව වගකීතු කෙනෙක්ින්වන නඩ දාලා වන්ද. නඩුවකින් තමයි මේවා කර ගටයුත්ත, ඒම නැතුව අපි බොහම අමාරුම් බහ්ඩාගාරයට රිජු සහවක්්‍ර බද දියටට ගවල තියෙන සල්ලි මුන් එක ඒකාට මේ විදිට මංකොල්ල කන්න දෙනවද නැද්ද කියනක අපට අපෙන් අහන්නට සිද්ධ වෙනවා. විශෂමෝ පහුගේ දවස්සල මනිස්සු ිහිල කඩල විනාස කරපු මැදමුලිනේ මහවුන් දෙන්නගේ සොහොකොත හැතුවෙත් අපේ සල්ලි පාවිිච්චි කරලා. ඒය වැඩ කරන විරුවයි කියපු ඒ මීහරක් පාහරයක් තමයි. අපේ මුදල් හොරකාන් කරලා නාගරික සම්වර්ධන අධිකාරය මුදල්වලින් ඔය සොහොන් දෙ හැදේ මිත්තෝරණනි ඒ මිියන ගානක් වේඩන් කරබ සල්ලි. අන්තිවට නඩුව හෙරුවෙනකොට මේ හාල් පාරුව තමන්ග අතින් ගෙවල නඩුවෙන් බේරුුණ. කොටෙන්ම රාජ පක්සලේ දා නඩුවලින් බේරුනේ අද වනකොට විපක්ෂ ඉන්වයි කියන පිජේදාාස රාජපක්සලා ඒවගේම කරුණා කලනේ. රත්පුරේෙන්ටපු තලතල වගේ ඩීල් දාපු අම්මන්ඩිල සහ ඩීල් දාසලන් නිසා කොහොමතත් මේමෙනකොට ඒ දවස පාර්ලමේතුය මේ රටේ පොදු ප්‍රශ්න කතා කරෙන්න කොටින්ම මිනිීමරු බරාගේ සහ ගෝටගම පාහර වැඩ සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනාව මේ රටේ විපක්ෂය එමන්න තම් විශේෂම ජනාධිපතිවරයාට අප්‍රසාධය පාල කරන යෝජනහාවක්ගෙනනාව කොටින්ම මේ යෝජනාව විභාගටන තම් මේ සාගච්ඡා කරන්න. ස්ථාවරනියෝග අත්තීට වලා ගතයුතුයි කියන යෝජනාව ගෙනාපු වෙලාවේ කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා මේරටේ හනිල් විත්‍රම සිංහ පවා ගෝටලත් එක්ක හිට ගත්ත. මේක මහා වාසනාවන්ත තාත්ව. කොටින්ම අපට අආද හිතාගන්නට සිද්ධ වෙලා තියෙනවා. අ රංජෙන්කිව්ෝගේ මු ඔක්කොම යාලුව මල්ලිවිත රැක්න මේේ මුන් ඔක්කොම එකට නිදිවදිනවයි කියන කතාව. එමන්නත්තා මු එක එක තමන්ගේ පැවැත් නොවෙනුවෙන් ඕනම කූප කුපාඩි පාහර වැඩක් කරෙනවා. මිටරෝනි මීටත් එහ අවාසනාමන්ත තත්වය තමයි. අද වෙනකට තමන් පිච්චිචි ගෙල් ගැකී කිය අඳුවනා කියන්න එක එක පාහර ඇමතුරු ගමටනකොට ගමඉන්න බත බඩේ බත්තටේ නැති අම්මන්්ඩිලා සයවගේ මීහරක් ගීලා මැති ඇමතුරු බදාගෙන උවල්ලව කලා අඩන තත්ස්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මුල් ඇද්ජනතු මේ වීඩියෝ හදල අන්තර්ජාලයට අද්දානවා. මිටෝර්නි මෙන්න මේ වගේ තත්වයක් නිසා තමයි අපට මේ වෙනකොට ගන්න අත්තාාර වෙන්න සීද් දෙ වෙලාතියෙෙන්න්නේ තමන්ගේ චන්දේ වටිනා කම ගන්න දන්නෙ නැති. තමන්ඒකාගේ අතපල්ලින් වැටන දේවල්වලින් ජීවත්වන්න ඕනේ කෙළ හිතන. මේගේ පරාදීන සමාජයකට කිසිම දවස ඔලු උත්සන්න ලැබෙන්න්නේෙ නෑ. අනික් කාර්ණයේ තමයි. ලි දෑලි ඇතුළු ඒ ෆාර්ලමේන්තුවේ ඉන්න බෞතරයක් ගුටිකාපයොුන් කල්පනා කළිතු කාරණය තමයි උන් පුදමවෙන්නඕනේ මිනිස්සු ගාපික ගැනනෙමයි මිනිස්සු මෙච්චර ගහන්න ප්‍රමාධනයයි කියන කාරණය සම්බන්ධී. මොකද මුන් මෙච්චර කලක් කරපු දේවල් අනුව මුන් ගුටිකන්නතිබනේ මීට බොහෝ කලකට පෙර. ඔයාම නිංසාවවායගෙන කයිවාරු ගාන බෞතරත් දන සත්‍යච කාල න ආ්ඩ දදුක් දක නැතියවම්. සමහරුන් තමන්ගින් ඒවේ වාසි ගත්තුවයවු. ඒ නිසා ඔය අපට ඇබිල්ලා සාමකාමික සටන් කරපල්ලා අපි බොහො හොඳින් මුත් ොත්්ත වාල සංකල්පදාන බෞතරයක් දෙනා සත්‍යවශයම ගත්තොත්තේම බෞතරයක් දෙන රාජ පක්සලත්ක නිදි වෙදලා විවිධ ක්‍රමොලින් හම්බු කරපෙවුම්. ඒ නිසා මේ සාමය ගැන සමහරුවට කයිවාරු ගාන හිඟන්නගේ කතාාවලට ඇහුම් කන් දෙනවට වඩා මේ ලිස්්චිතමොතේ දැක්මක්තිවන හැඟීමක් තිබන සැලස්මක්තිබෙන සමාධ දේශපාලන කණ්ඩෑවත් සමඟ පැරට ගිහිල්ලා අපේ ජීවක්වීමේ අයි තේරකගන්න අපි සටන් නොකොර අපේ ජීවිතවල විතරක් නෙමේ ඊළඟ පරම්පරාභෙත් ජීවිත අහිමනුවයි කියනක අපි අ තේරුම් ගටයුතුවෙන. නි මිට්‍රෝනි ර්ගෙන්තු ජැග හනැක් ොතිබෝ සීත ාගෙන අපි කටයුතු කරම මිට්‍රෝනි ඔබ සැමට ජය.